ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි මේ සූදානම් වන්නේ අදත් ගුණරුව සුවඳ ඔබ වෙත සමීප කරන්නට. ඔබ දන්නවා අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ගෞරවනීය පුරවැසියන් අපි ගුණරුව සුවඳ තුලින් ඔබ හමුවට කැඳවාගෙන එන බව. අපි අදත් සූදානම් එවන් සුවිශේෂී චරිතයක් ඔබට ඉදිරිපත් කරන්නට. ඒ තමයි අපේ රටේ සිටින ප්‍රවීණ ගුවන් නියමුවෙක් වන කපිතාන් ෂෙල්ටන් ගුණවර්ධන මහතා. ඔහු ජීවත්වන මහනුවර ප්‍රදේශයේ නිවසට අපි පැමිණියේ ඔහු හමුවන්නට. එමනම් ඔහු සමග කළ ගුණරුව සුවඳ වැඩසටහන සමගින් එකතු වෙමු. ගුණරුව සුවඳ මෙවර වෙනවන්නේ අපේ රටේ සිටින පැරණිම ගුවන් නියමුවෙක් වෙනුවෙන්. දැනට ජීවත්ව සිටින පැරණිතම වෙළඳ බලපත්‍රලාභී ගුවන් නියමුවා වන ඔහු නමින් කපිතාන් ෂෙල්ටන් ගුණවර්ධන නම් වනවා. මේ දිනවල එංගලන්තයේ ජීවත්වන ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විගස අපි ඔහුව සොයාගෙන නුවර ප්‍රදේශයට ගියේ ගුණරුව සුවඳ වැඩසටහනට ඔහු සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තු වෙන්. පසුගිය දෙසැම්බර් 7 වෙනිදා ලෝක සිවිල් ගුවන් සේවා දිනයේ නිසාම මෙවර ගුණරුව සුවඳ වැඩසටහනට කපිතාන් ෂෙල්ටන් ගුණවර්ධන එකතු වෙනවා. ඔබ දන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් අපි හැමදාමත් අපේ රටේ විශිෂ්ට පුරවැසියන් පිළිබඳව කතා බහ කරනවා. විවිධ වූ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් පිළිබඳව කතා කරනවා. අද අපි කැඳවාගන්නේ එවන් විවිධ වූ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ගැන කතා කරද්දී තවත් විශේෂ පුද්ගලෙක්. ඔහු තමයි අපේ රටේ දැනට සිටින බලපත්‍රලාභී ගුවන් නියමුවන්ගෙන් වයස්ගතම ගුවන් නියමුව. අපි අද ගුණරුව සුවඳ වැඩසටහනට ඒ පුජ්‍යලයා කැප්ටන් ෂෙල්ටන් ගුණවර්ධන මහතා, කපිතාන් ෂෙල්ටන් ගුණවර්ධන මහතා අපි එතුමන්ව අද ගුණරුව සුවඳ වැඩසටහනට ආයිබෝවන් කියලා පිළිගන්නවා. පිළිගන්න ගමන්ම මා ඔබෙන් අහන්න කැමති මේ ප්‍රේක්ෂකයන්ට මා හඳුන්වා දුන්නාටත් වඩා සුවිශේෂී විදිහට සවිස්තරාත්මකව ඔබව හඳුන්වා දෙන්නට. දැන් එයාර් අකඩමි එක පටන් ගත්තේ ලංකාවේ ෆ්ලයින් ලයිසන්ස් සම්පූර්ණයෙන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල වලට යන්න වුණා. එයා ඇකඩමි එක සර් ජෝන් කොසවාවල පටන් ගත්තේ ඒකේ සම්පූර්ණයෙන්ම කොමර්ෂල් ලයිසන්ස් එක ගන්න. ඒ එයාර් අකඩමි එකෙන් මම තමයි පළමුවෙන්ම කොමර්ෂල් ලයිසන්ස් එක ලැබුණේ. ඊට පස්සේ මම එයා සිලෝන් එකට බැඳුණා. බැඳිලා එයා සිලෝන් එකේ පයිලට්ලා 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි මම. ඒ වර්ෂ අවුරුද්ද මතක් කරන්න පුළුවන්. එයාර් අකඩමි එකට බැඳුණේ 1947. එයා සිලෝන් එකට බැඳුණේ 1950. කෝස් එක අවුරුදු 3ක්. මීට දශක 7කට පිටදී කතාවක් තමයි ඔහු මතක් කළේ. අපි කැමති ඒ අතීතයට යන්න, විශේෂයෙන්ම ඔබේ පාසල් කාලය, ළමා කාලය ගැන සිහිපත් කරන්න ගන්න. දැන් මම සෙන් තෝමස් කොලෙජ් එකට ගියේ ගල්කිස්සේ. ඔබේ ගම්පලාතුනේ ගල්කිස්සද? නෑ, මාරවිල තමයි අපේ ගම්පලාතේ. ඒ කාලේ රේවිජ්ජවොද්දන කියලා මහත්වයෙක් හිටියා. එයාගේ පිස්සුව ආසියන්තරා ගැන. ඉතින් එතුමා තමයි අපිවටත් ආසියන්තරා පිස්සු ඇති කිරුවේ. මාරවිල ඉඳලා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අධ්‍යාපනය ලබන ලංකාවේ පළමු බලපත්‍රලාභී ගුවන් නියමුවාට පත් වෙනවා. ඔව්, එයාර් අකඩමි එක තමයි පළමුවෙන්ම ලංකාවේ 100%ක් ට්‍රේනින් එකට ට්‍රේනින් එකක් දීලා බලපත්‍රේ දෙන්නේ. දැන් ඔබතුමාගේ වයස කීයද? මම දැන් 87. එතකොට දැන් අපි ආයෙමත් අතීතයට ගමන් කරමු. කොහොමද අර 1947 අවුරුද්දේ ඔබ ඇකඩමියකට බැඳුන වර්ෂයේ සහ ඒ අධ්‍යයනය කටයුතු කළ කාල සීමාවේ ඔබේ මතකය? ෆ්ලයින් ක්ලබ් කියලා එකක් තිබුණා. විනෝද ආසියන්තරා එළවීමට බැඳිච්ච අය ඒ ෆ්ලයින් ක්ලබ් එකේ ශිෂ්‍යත්වයක් දුන්නා. මේ ඒලන් ලයිසන් එකට පුහුණු කිරීමට එතනින් තමයි එයාර් අකඩමියකට ඇතුළු වුණේ. කොහොමද ඒ කාල සීමාව, ඉගෙන ගන්න කාල සීමාව? අපි හරි විනෝදෙන් ඉගෙන ගත්තේ. දැන් අපේ කාලේ ඉස්සෙල්ලාම ඉංජිනේරු අංශේ තමයි පාස් කරන්න ඕන. ඊට පස්සේ තමයි
අනිත් අංශවලට අපිට ඉගෙනුවේ. දැන් අපි ෆ්ලයිට් ලෙෆ්ට්නන්ට් ඩන්කන්සන් කියලා පළවෙනි යුද්ධ පයිලට් කෙනෙක් තමයි මේ ෆ්ලයින් ඉගෙනුවේ. එයා අපිට පරණ තාලෙටයි ඉගෙනුවේ. අපි වැල්ලේ බස්සනවා, පාරවල් වල බස්සනවා. මම මාරවිල කුඹරක් තියෙනවා ගේ පිටිපස්සේ ඒකේ බස්සනවා. යාළුවන්ව ගෙවල් ළඟ නොඑක් නොඑක් අපි ඒ වාගේ කොර කොර තමයි ඉගෙන ගත්තේ අපි. බොහොම විනෝදෙන්. ඒත් අර විනිය කඩන්න දුන්නේ නැහැ. වැඩසටහනට ඔබ සහභාගී කරවා ගන්න තොරතුරු සොයාගන්නෙත් මේ පසුගියදා අපි දුටුවා ජාතික පුවත්පතක ඉරිදා ජාතික පුවත්පතක සතිපතා ඔබේ අත්දැකීම් විස්තර කර තිබුණා. ඉතාමත් රසවත් අත්දැකීම්. අපි කැමති ඒන් එකක් දෙකක් හෝ වැඩසටහන සඳහාත් එකතු කරගන්නේ අත්දැකීම් ඔබ ගුවන් නියමුවෙක් සිටි කාලේ. ඇත්ත වශයෙන් මහත්මයා, එයාලයින් එහෙක නම දියුණු වෙන්නේ හොස්ටස් නිසා. ගුවන් සේවිකාව. සේවිකාව නිසා. ඒ මොකු අපේ කාලේ ආසියාන්තාව අඩි 8000කට 12000කට වැඩිය උඩින් යන්න බෑ. ඉතින් අපි වලාකුල් අස්සෙම යන්න වෙන්නේ. අර කියුමුලෝ නිම්බස් ක්ලවුඩ්ස් කියුමුලස් ආරෝමය ඒව දැන් ඒව හරියට ආසියාන්තා දෙදරනවා ආරෝමය වෙනවා. ඉතින් පැසෙන්ජර්ලා 18 දෙනෙක් හිටියොත් 16 දෙනෙක් වමනේ ගොන්නවා. දැන් එයා හොස්ටස් තමයි, මූ ඔක්කොම බලා ගන්න ඕනේ. දැන් කේකේ සොල මට මතකයි ගස් යට අපි එන්ජිමක් මාරු කෙව්වා. संबंध लुकुमेट प्रेक्षक කනවා බොනවා නටනවා සින්දු කියනවා යකා නටනවා ඉන්දියාවේ ඒ කාලේ මේ බීම තහනම්. ඉතින් මැඩ්‍රාස් එකේ හැම එකාම මේ ගෙදරට ඇවිල්ලා තියෙන බොන්න. ඉතින් එයාපෝට් එකේ හැම එක්කෙනාම මේගොල්ලොත් එක්ක එඩිජාමල්ලා කට්ටියත් එක්ක යාළුවෝ. එතකොට ඒගොල්ලන් ෆිල්ම් එක ඉවර වෙලා එන්න හදනකොට සල්ලි අඩුපාඩුවක් වුණා. ඒගාර ස්ටුඩියෝ කාර්යෝ නියෝගයක් ගත්තා උසාවියෙන් මේගොල්ලන්ට යන්න බැරි වෙන්න මේ සල්ලි ගෙවනකම්. ඒකට කැප්ටන් ජයවර්ධනට එඩීලා මේක කියලා තියෙනවා. ඉතින් කදී එක දවසක් ෆ්ලයිට් එක යනකොට හැමතිස්සෙම අපි රැට යන්නේ එදිලා ගෙදරට. එදා එයා කිව්වා, එදා මම කිව්වා අපි හෝටලේ ගිහිල්ලා ඉන්න ඕන කියලා. අර ස්ටේෂන් මැනේජර් නාදන් කියලා ජාපනි මහත්තයෙක්, එයා එනවා පැයට වගේ හෝටලෙට. ඉතින් මමත් කල්පනා කළා මේ මොකෝ කියලා. පස්සේ උදේ අපි ආවා එයාපෝට් එකට. එයාපෝට් එකට ආවම ඇවිල්ලා ප්ලේන් එක. එතකොට එයා කිව්වා එයා තමයි පුහුණු කරන්නේ කැප්ටන් ජාක් මේ එල්මුගේ තාත්තා. මට කිව්වා යූ කමාන්ඩ් දිස් ෆ්ලයිට් කියලා. ඉතින් මම කැප්ටන් සීට් එකේ වාඩි වෙලා මං ඉන්නවා මේ ඉංජිනේරට මගේ සිලිංගම්
කියන්න එන්ජින් ස්ටාර්ට් කරන්න කියලා මගේ තේරුණේ නැහැ. ඉතින් මම ඉඳගෙන ඉන්නකොට එමිල් කැප්ටන් එමිල් මගේ අහන ඔබ මොන බලන්න කියලා මගේ මනසම මම මේ මගේ සෙලින්ගම්ගේ සිග්නල් එක නම් පටන් ගන්න එන්ජින් කියලා. මම ඉතින් පටන් ගත්තා එන්ජින්. එතකොට එයා හොස්ටස් දුවගෙන ඇවිල්ලා කිව්වා බලන්න පිස්සුද එන්ජින් ස්ටාර්ට් කරලා දොරත් තාම ඇරලා කාරකෙන් බහැලා ගොඩාක් පේන එකට නගිනවා ආයෙන් ඔහාගේ තුම් ගමන් තුනක් කෙරුවා බන් ස්ථාන කළා ඊට පස්සේ කිව්වා ඒක කැප්ටන් කිව්වා මට ඕල් රයිට් ස්ක්‍රැම්බල් ඒ කියන්නේ යම් පටන් ගනි කියලා පටන් අම්බු කියලා ඉතින් මම පටන් ගන්න ටේක් ඔෆ් කළා ලෙවල් ඔෆ් කළා බලනකොට මේ ඉදිලා කට්ටිය ඔක්කොම ප්ලේන් එකේ එදා රෑ නාදන් එකා කට්ටිය ගෙනල්ලා එයාපෝට් එකට ගෙනාවා කාර්යජේ කස්ටම්ස් ක්ලියරන්ස් සර්ව මේ ඔක්කොම කරුවා එදා රෑ හංගලා තිබ්බා උදේ ප්ලේන් එකට දාගෙන ගෙනාවා හරි ඒ වගේ ඉතාමත් රසවත් අත්දැකීම් විශාල සංඛ්‍යාවක් තිබෙන්නට පුළුවන් ඔබේ ජීවිත කාලේ තව 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 වටිනා එකක් මහත්මයා මේ අපේ හෝස්ටස් කෙනෙකුගේ ළමයෙකුට මන්දබුද්ධි වුණා එයාව අපි ගෙනිච්චා මැඩ්‍රාස් වලට බේත් වලට කිව්වා එතකොට එනකොට ඒගොල්ලෝ කිව්වා ආ ප්ලේන් එක නැග්ගුවොත් ළමයා මැරෙනවා කියලා ඉතින් මූඩු මට්ටමටම මැඩ්‍රාස් වල ඉඳලා කොළඹටම කැප්ටන් පීටර් ෆරන්ඩ් ප්ලේන් එක ගෙනාවා එතකොට ඒරියා කන්ට්‍රෝල් එකෙන් ඔක්කොම එයාට අවසර දුන්නා එහෙම ගේන්න. ඒ මොකෝ එයා එයා ඉන්දියාවේ හිටපු පයිලට් කෙනෙක්ද? එයා හැම එකම දන්නවා. කැප්ටන් පීටර් ෆර්නන්ඩෝ කිව්වම ඉන්දියාවේ දෙයියෙක් වගේ. ඔව්. එවන් නිලධාරීන් සිටිය කාලයක් තිබුණා. එවන් මානුෂික නිලධාරීන් සිටියා විශේෂයෙන්ම රෝගියෙක් වෙනුවෙන් අහස්‍යානයක් මූදු මට්ටමේ සිට එක් රෝගියෙක් වෙනුවෙන් දගෙන මනුස්සකම පිරි නිලධාරීන් හිටියා ඒ යුගයේ පිළිබඳව කතා බහ කරද්දී මට අහන්න හිතුණා ඔබට මේ අද දවසේ ගුවන් යානාවක් දුන්නොත් ඔබට පුළුවන්ද මට පුළුවන් ඒත් වගේ ලයිසන් එක 65ට පස්සේ ඩවුන්ග්‍රේඩ් කරනවා ඒ කියන්නේ මලකුණු වල්ලුයි බඩුයි සත්වි විතරයි ගෙන යන්න පුළුවන් මට තවත් කාරණයක් අහන්න හිතෙන ඔබේ ඔය රැවුල පිළිබඳ ඔව් කොපමණ වයසේද ඒක කවදාවත් කපලා නැහැ දැන් ඔයක දිහා බැලුවම වම් පැත්ත දිගයි දකුණු පැත්තට වැඩිය ඇකඩමියකට බැඳුනම වදේට උන්ගේ භාගයක් කැපුවා ඒ කපපු පැත්ත තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මම භාගයක් උන් හිතුවා භාගයක් කැපුවා මම අනිත් භාගයක් කපයි කියලා මම නෑ මම එහෙම හිතියා. භාගයක් එක්ක ඒක ලැබෙන කම්ප. අපේ රටේ අහස්‍යානා පිළිබඳව ඉතිහාසය දිව යන්නේ අපි අහලා තියෙනවා මේ රාවණ රජතුමාගේ කාලයේ තිබුණු දඬු මොනරය දක්වා ඔව් කාලයක ඉඳලා තමයි කියලා. ඉතින් එවන් ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකාවේ එවන් ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකාව තුල සිටින ප්‍රවීණම ගුවන් නියමුවෙක් එක්ක තමයි අපි අද කතා බහ කරන්නේ. මට අහන්න හිතුණා ඔබෙන් ඔබේ ඔය දැනුම දශක හතක පමණ අතීතයේ සිට ලබාගත් දැනුම මේ අලුත් පරම්පරාව වෙනුවෙන් බෙදා දෙන්න ක්‍රමවේදයකට ඔබ සහභාගී වෙන්න කැමති නැද්ද? ඔව් මං හරි කැමතිද මම ආශ්‍රය කරන දෙතුන් දෙනෙක් එක්ක අපි දැන් සාකච්ඡා වෙනවා මේ ෆ්ලයින් ක්ලබ් එකක් මෙහෙම ග්ලයිඩින් ක්ලබ් එකක් මෙයා කරන්නේ මොකෝ පීටර්බරෝ ග්ලයිඩින් ක්ලබ් එකේ තමයි මම
සමාජික කම ඒ පීටර්බරෝ ක්ලබ් එකෙන් තමයි මගේ ෆ්ලයින් ඔක්කොම මම කෙරුවේ එංගලන්තේ. දැන් එහෙ හැම අවුරුදු දෙකෙන් දෙකට වාගේ ඒ ග්ලයිඩින් ග්ලයිඩින් ආසයන්ත්‍ර විකුණලා අලුත් ඒවා ගන්නවා. දැන් අපිට පුළුවන් ඒ වාගේ ඒවා ලාභයට මෙහෙ ගෙනල්ලා කරන්න. ඒත් එකක් වැඩේ තියෙන්නේ මේකයි. දැන් මං කතා කරන කොට ඒක ගැන ගොඩක් ගොල්ලෝ කියන්නේ මේ එයා ෆෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා සම්බන්ධ කරගෙනලු කරන්න ඕන කරනවා නම් දැන් පීටර් රට එයා ෆෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්නෙම නැහැ. ඒ මොකෝ ඒගොල්ලන්ගේ කල්පනාව වෙනස්. අපේ කල්පනාව වෙනස්. මේ විනෝදිත කරන එක වෙනස්. ඉතින් ඒ ඒ ඒ ප්‍රශ්නේ තමයි මේ දැනට තියෙන අපි අතරේ කතා වෙනකොට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ මට ඔබෙන් අහන්න හිතමු දෙයක් තමයි මේ අලුත් පරම්පරාව. ඔව්. ඔබේ වෘත්තියට පිවිසෙන්න ඉන්න පරම්පරාව. ඔව්. දැන් මේ වැඩසටහන නරඹන ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විශේෂ කොළඹ පමණක් නොවේ. ඔව්. ගම්වල ඉන්න දරුවන් මේ බොහෝ දෙනෙක් කැමැත්තෙන් නැති මේ ගුවන් සේවයට පිවිසෙන්න නියමුවරයෙක් වෙන්න. ඔව්. මොකද්ද ඔබට දෙන්න පුළුවන් පණිවිඩය වගේ අලුත් ආධුනිකයන්ට? ගොඩාක් හොඳ දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න පිට රටවලින්. දැන් හැම ඉස්කෝලෙම එංගලන්තේ ඒවියේෂන් සෙක්ෂන් එකක් තියෙනවා. මේ වගේ මොඩල් ප්ලේන්ස් හැන්දාවට කොල්ලෝ කෙල්ලෝ ටික එක්කව වෙලා හැම ඉස්කෝලෙම ඒ වගේ අපිත් කරන්න ඕන. එතනින් තමයි පටන් ගන්න ඕන. ඉස්කෝලෙන් තමයි පටන් ගන්න ඕන එක පටන් ගන්න ඕන. දැන් අපි අවසාන වශයෙන් මම ඔබෙන් අහන්නේ මේ දැන් ඔබට වයස අවුරුදු 87ක් නේ. ඔව්. ඔබ ඔබේ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට ඔව් මොකද හිතෙන්නේ? ඇත්ත වශයෙන් මගේ කල්පනාවේ හැටියට මම දවසක් වැඩ කොල්ල නැහැ. මම කරාපු හැම එකම හොබි එකක්. මම මොකක්වත් වෙනස් කරන්නේ නැහැ. ඔබට ඔබේ අතීතය පිළිබඳව සතුටුයිද? අතීතයේ පුතේ මෙහෙ විතර වාසනාවන්ත කරුණු නැ වෙන ලෝකෙ කොහෙවත්. අපි ඒව පාවිච්චි කරන්නේ අපේ ලංකාව කරා. ඔව්. දැන් මේ රටේ අවුරුදු පතා කෑම නැතුව යන්නේ නැහැ. ඒ රටවල මාස 6යි කොලත් නැහැ. අපේ සම්පත ඒකයි. තව එක අපේ මනුස්ස ගතිය. ඔබතුමා මගේ ගෙදරට එංගලන්තේ ආවනම් කන වේලාවට මම ඔබතුමාට පත්තරේ දීලා කියවන්න මං කාලා එනවා. මෙහෙ ආපු ගමන් අහන්නේ කෑවද කියලා නේද? අපේ මනුස්ස ගතිය පුදුම මනුස්ස ගතියක් මේ තියෙන්නේ. ඒව තමයි අපි මේව කරන්නේ. ඒත් එක්කම තවත් කාරණයක් අහන්න හිතෙනවා. ඔබ ලංකාවේ හොඳට ජීවත්වන කෙනෙක්, ලංකාව පිළිබඳව හොඳින් දන්න කෙනෙක්, ලංකාවේ ඉඳලා දැන් වෙනත් රටක වාසය කරන කෙනෙක්. මේ ඔබ කලිනුත් ප්‍රකාශ කළා මේ විදේශයක ජීවිතයයි අපේ ජීවිතය අතර තිබෙන වෙනස, අපේ රටේ තිබෙන සුන්දරත්වය, අපේ රටේ තිබෙන මනුෂ්‍යකම ගැන කැමතියි තව යමක් ඔබෙන් දැනගන්න. එකක් කියන්නම් පුතේ. මේ ලෝකෙ වෙන ඕන රටක රජකොන්නවට වැඩිය හොඳයි මෙහි හිඟා ගන්නවා. වාසක මිනිසුන්ට මේ රට විතර හොඳ නෑ කොහෙවත්. ෂෙල්ටන් ගුණවර්ධනයන් අදටත් ක්‍රියාශීලීව තම ජීවිතය ගෙවනවා. ඔහු සරලව සැහැල්ලුවෙන් සැඳෑ සමය ගෙවන්නේ තම වෘත්තීය ජීවිතය නැවත සිහිපත් කරමින්. ඔහු කළ කී දෑ පිළිබඳව ඔහුට සියුම් අභිමානයක් තිබෙනවා. ඔහු සතුව ඔහුගේ වෘත්තීය ශේෂ්ත්‍රය පිළිබඳ ඇති දැනුම අතිවිශාලයි. ඔහුගේ ඒ දැනුමෙන්
රටේ ගුවන් සේවා කටයුතු වලට සේවයක් සලසා ගැනීමට හැකි වේවායිද ඔහුට නිදුක් නිරෝගී සුව සමග චිර ජීවනයේද ගුණරුව සුවඳ ප්‍රාර්ථනා කරනවා අපි වෙසෝදානම්න්නේ අද දවසට ගුණරුව සුවඳ තුලින් නොබෙල් සමුගෙන යන්නට සමුගෙන ගියත් අපි ලබන සතියේ බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් මෙවන් සොඳුරු වැඩසටහනකින් ඔබ හමුවන්නට සූදානම් ඒ වගේම මතක් කරන්නම් tire දිස්වනවා දැන් අපේ ලිපිණය ඒ වගේම දුරකථන අංකය ඔබට පුළුවන් අපිට කතා කරන්නට වැඩසටහන පිළිබඳව ගුණ දොස් දක්වන්න එහෙමනම් ලබන සතියේ බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් ඔබ හමුවනතුරු ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා Thank you.